එනිසා මාර්තු මාසේ 9 වෙනිදා මෙතෙක් සාම්ප්‍රදායිකව දිගු කාලයක් රටපාලනය කරපු කණ්ඩායම් මත පොදු ජන ව්‍යාපාරයේ මාලිමාවතට බලය මාරු වීමට නියමිතව තිබුණා. මොකද කරේ? ඡන්දෙ තිබ්බේ නැහැ. නේද? ඡන්දෙ තිබ්බේ නැහැ නේද? දැන් මේ ජූනි මාසේ 9 වෙනිදාට මාස 3ක් සම්පූර්ණ වෙනවා. දැන් මොකද කරන්නේ? මේ ඡන්දෙ ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය ජූනි මාසේ 8 වෙනිදා යලි සටන දියත් කරන මතකද බගන්න. තරඟවාදීන අපේක්ෂක අපේක්ෂිකාවන් ජූනි මාසේ 8 වෙනිදා මැතිවරණ කොමිසම ඉදිරියට යනවා. ජනවාරි මාසේ 5 වෙනිදා ඡන්දෙ ප්‍රකාශයට පත් කරා. පෙබරවාරි මාසේ 21 වෙනිදා නාම යෝජනා භාරගෙන ඉවර කරා. මාර්තු මාසේ 9 වෙනිදා ඡන්දෙ තියන්න තිබුණා. හැබැයි මාස 3ක් ගත වෙලා තියෙනවා ඡන්දෙ තියලා නැහැ. ඡන්දෙ කියන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒ ඡන්දෙ ලබා ගැනීම සඳහා අපි ක්‍රියාමාර්ග ලෑස්ති කරලා තියෙනවා. ඊට පස්සේ හම්බන්තොට ලොකු උද්ඝෝෂණයක් තියෙනවා. ඊට පස්සේ අනුරාධපුරේ තියෙනවා. ඊට පස්සේ ගම්පහ තියෙනවා. ඊට පස්සේ කොළඹ වට කරපු මහා ජන සටනකට අපි ලෑස්ති. ඒයි ඒයි අවුරුදු 75කට ආසන්න කාලයක් මේ පක්ෂ දෙක මාරුවේ මාරුවට අපේ රට පාලනය කරා. අද මොකද්ද අපේ රට සිදුවී තිබෙන්නේ? රටකටත් රටක ජීවත් වෙන ජනතාවකටත් සිදුවේ හැකි සියලුම පන්නේ විනාශයන් මේ පාලකයන් අපට උරුම කරලා දීලා ඉවරයි. තව මොනවද වෙන්න තියෙන්නේ? තව මොනවද වෙන්න තියෙන්නේ? මහා බැංකු වාර්තාව ආවා ඊයේ පෙරේදා. මහා බැංකු වාර්තාවේ කියනවා ජනගහණයෙන් 68%ක්, ඒ කියන්නේ 100ක් ගත්තොත් 68 දෙනෙක් එක්ක කන වේල් ප්‍රමාණය අඩු කරලා වේල් 3 වෙනුවට වේල් 2ට 1ට බැහැලා එක්ක වේල් 3ම කෑවට කන ආහාර ප්‍රමාණය අඩු කරලා පිගානේ බාගෙට කනවා. එක්ක තමන් රුචි නොවන ආහාර ඔය මොනවා හරි ගිනිනවා. මොකද කියන්නේ? මහා බැංකු වාර්තාව කියන්නේ. ආණ්ඩිය වාර්තාව කියනවා ජනගහණයෙන් 68%ක් එක්ක කන වේල් ප්‍රමාණය අඩු කරලා එක්ක කන ප්‍රමාණය අඩු කරලා එක්ක රුචි නොවන ආහාර වලට යන්න ගිහින්. ඒ කියන්නේ මොකද්ද? මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ? මිනිසුන්ට නිරාහාර වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මේකලෝ පාලනය කරපු රට. ඒ වාර්තාවෙම කියනවා ජනගහණයෙන් 40%ක් බෙහෙත් ගන්න එක නතර කරලා මෙතන වෙලා තියෙනවා. ඇයි? නේද? තමන්ට බෙහෙත් ටිකක් ගන්න තරම් වත්කමක් නැහැ. සෞඛ්‍ය වියදම් කපහැරලා ජනගහණයෙන් 40%ක් අධ්‍යාපන වියදම් අත්තරලා දරුව නගරේ පන්තියට ඇරගෙන නගරේ පන්තියෙන් ගමේ පන්තියට දාලා ගමේ පන්ති යනවනම් ගමේ පන්තියෙන් ගෙදර නතර කරලා නැද්ද? මොකද වෙලා තියෙන්නේ? ජනතාවට කණ්ඩන ලෙඩ්ඩුන්ට බෙහෙත් නැ, දරුවන්ට අධ්‍යාපනේ නැ. මේකයි මේ පාලකයන් අපිට උරුම කරපු රට.